පටල ම නස් කන කෙල්ල මටකිවේ දොල් මනා කියලා. පව ච ට කියන එක එකනග. බැදි ලති අර වත්තුරෙන් වෙන් කරන්න බැහැවගේන්නේ ගෞමක් තමයෝ නිති අර රංගණය කියන කොළේ තිබෙන කියන්නේකෑ මත් ඔයා හයාගෙන තියෙනවා. මංහිතනවා ඒ හයි මටාව මගේ අම්මගින් කියලා. මට අපපෝඩක් කෝචොක් දාලෑම.මක කොහමද මේකමකක්ද කරන්නවුණනි කියලා මක්කෝ බ මව බලාගන්නවානනිමකහරිහරිම බලාගන මේකනම් මාව මරන්න මේ මගේ චූටි නංගී දාය රාජවක්ෂය එකතු වෙලාක් කරපු. කුමන්තරණයක්ත්තකොටට හම්බයංගලට මංහරියාසයි. කලු හමක් සහිත? ිය ඉතර හරිමෝරී ලංකාව හොයන්න ලො නිීලියක් එල්ව හම මගේ ජබ්ක වැරදිණවන් සුදු නිලියක් ඇවත්ට වෙලාට හිතන මම්ම මුණනවත කරන්නම භාගන්නම බරවයටට බැනුන් හන වැට නැන්නන් අපපේක්ෂාවිතිෙන් අධ්‍යක්ෂකවරයක් වීම. ලාංකය ලාක්ෂේත්‍රය ැ කතා කරනුකොට රංගනයට අමතරව විවිධාකාර වූ ක්ෂේත්‍රයන් තුළට සිය ප්‍රතිභාව එක්කරමින් ඒ හැම ක්ෂේත්‍රයක් තුළම ජයග්‍රහණ අත්කරගන්නට සමත්වෙච්ච කාන්තාවක් එක්ක අද හදවතින් හදවතට කැලුම් සමඟ මේ කතා බහිෙන් මම ඔබත් එක්ක එකතු වෙනවා. ඇය නමින් දමයන්ති ෆන්සේකා. ඔබ ඉතාමත්ම ආදරයෙන් ආයිබෝවන් කියලා පිළිගන්නයිෝ ගමයන්ති ෆන්සේක කිව්වට මැද තියෙනවනේ හරි ලස්සන නමත් ප්‍රියලතා. ඔන්නන් අයන්නත් දාගන්න පුළුවන්. එහෙම අයන්නක් දාගන්න අප කාටවත් ඕනවෙන්න නැහැ මොකද. මයන්ති ෆන්සේකා කියන්නේ හැමදාම හැම කෙනාටම බොහොම ප්‍රියජනක ප්‍රිය ලතාවක්ම උනිසාවෙන්. ඔබේ පවල තොරතුරු ගැාපි වැඩිය කතා කරන්නට යන්නේ නැහැ මොකද ෆොන්සේකා පවුල ගැනයිතින් අමුතුුවෙන් අටවාටිකාල් යන්නට නෑනේ සිංහල සිනමාවෙන් නිල්ලි රැජින. වැඩිමහල් සොහයුරිය ලෙසින් හඳුන්නවා දෙෙද්ති. පවුල්ලේ බඩපිස්ය තමයි දමය අන්තිෆෝන්සේකා ඔවු මන්තමයි බඩපිස්සා. පවුලලොස් ම ක්ොස් වෙන පුංචිප කාලමයේ එකොලොස්වෙනි දැරිවිය විදිහයට මොනවගේ ආදරයක්ද පවුලෙන් ලැබුණ සහලාටය අම්ම මට මෙහෙම කියෙලත් පහිළල කන්නවා ගැනන්නේ හස් පිටල ගේෙද ාව නස්කනනි කෙල්ලුවාල එතකොට මංගේන අප පාආද මේ මෙච්චර කටමිකුලත්තක් ින්න්නවැට ඩි වැඩීම මව දන්න ඉනිර ඉනෙ කියලා යනට එක පසුකාලි ොහිතන මේ වගේ ලොකු පවුලක් එක් මෙචර විධ විධාඇත්තක ඉන්නවා කියයනනි ැන්වෙනකොට පුද්දුම සතුටත් දැනෙන පොඩිකාලි මයිතනකමන් නැකිවට කවුරුද දන්නවා මට කිවවේ දල් මනා කියලා එනමම් බෝනිික් එෙක් වගේ කියලා මේ පුංසිි බෝනික්කෙට ඇත්තටම බෝනිික්ියක් වගේ සලකන් ඇැ්ද වැඩි මහල් අක්ක ලටිකයි අය ලටිකයි. මං ඉතන මං ඒක කිව්වෙත්තේගයි මටක විශේෂත්වයක් තියෙනවා. මකද තාත්තා පඩි අරගෙනන්නේ හරිටම මම ඉපදිච්ච දවසය කියන්නේ. විසි පහගයන්න පඩික් දවස ම බෝනික් එක්කිල්ලවමට බෝණක් අහම් බෝන. අනිත්තාය තමයි මාව බලාගෙන තියෙන්නේ. එතුකොට මාන්‍යයක්ට පස්සේ බිසි වෙනවා. බිසි වෙනකොට ගොඩක් මං අතේ ල ෙහිලතින්න අප ශ්‍රියාණියක්ක එක්ක. ඒයිට පස්සමකද ේදිි කනාටිකුඩාක්රනවා න්සි අන්තියනවා ඉති මන්ස එයාගි ප්‍රසිතමගේ හිලතින්නේ. ඉති මොකද ගිහාම කඩිචෝරු අරන්දයෙනවා රවාම අරන්දයෙනවා ඉති මංගිතනකට ලොකු එන කමගෙන්න් මගේ විවාහ දක්කමති මොකද මගේ මංගල්ලි පවාගන්න මානයක්ක පමණනේ මුළු පවුලම එකතු වෙලා ඇතින් මට එහෙම විශේෂත්යක් ඇැත්තරම තිබබන්න. මාලනයක්ක විතරක් නෙමේ ශ්‍රයාානයක්ක්කා රසාදරයයක්කා ච්‍රාණක්කා. ඔ ඒ ඔක්කෝම චිත්‍රපටිවල රඟපානකොට පුංචි දමයන්තිට හිතක් ආවද මාත්කවදහර ලංකාව මිනිස්සුන්ගේ ආදරය දිනාගත්ත රංගවේදිනක්වාට පත්වෙනවා කියලා අමංකෝම ඇත්ත කියන්නම් ඇත්තරමී තුන් නෑ. ඒම තුන්න න මගතමන් පුංචි කාලි මගේ පුචිකාලි දි හප හැලවැලුවොත්. ගේ අම්මා අඉතින් දැංජ යුතුන් අතර නෑ මමුත් හැම දාම් මම බොහම සාමානි කෙනෙකි දිරකිව. ම ගුරුවරයක් වෙනවා කියලා. තිමට ඕුන ගුරවරයක් කියෙන ම අයිතන මට මතකයි පොඩිකාලර සෑමලම එෙක්ම කරනවාගේ අර පුට්ටෝලට ගිහිල වේ වැලක් කරගෙන නම් කිය කිය අවයා පාඩන් කරන්න ඔයා මෙහෙම වෙන්න කියලා. ගුරුවරයක් වීමතම මට තිබ්බ හීනයවුුණේ ඉති ඒක තවත් වැඩි වුණා අයියලාක් කලලා ගැන වැඩි මහල අය අසාද බැඳලා දරුවෝගේ නොට මට මයිස දහයයි නැතැ කොහක් වගේ. ඉතුර ඒ ගොල්ල මගේ ගොලෙුණ එකැන යාලුවෝ සහ ගෝලය වන ්‍රී ගොල්ලත් එක්ක තමයිම ගොඩක් හිටියේ. හැබැයි අපේ පවුල් පසුබිම නිසා පිටටතින් ගෙන අධ්‍යක්ෂිකරු ඇයිල්ල දැක්කහම අප අම්මෑ ඉල්ලනවා අම්මේ. චුටිදුවත් එකක නාට්‍යයක් කරනතියන මේ දුවව දෙන්නෝ කියලා. කැන මාල්යක්කම රඟපාපු රැබදුමල් පොට්ටුපිපිල කියෙන නාට්‍ය අුතිෙන් අය පටන්ගත්තා. එක ශ්‍රණයක් කවගන්න තවයියාාව. ඒවා හමල්්‍යක කරපු චරිතර ටෙස මාව රසද දෙක්ව දක් තින ති අ මටකෙරද. අප අමින් විුදධත්යක් නෑනේ ය කැමතින යානි ල්ලියක අඇත්‍රමිකට ෙනාව අපේසිීය විරුද්ධවන තමතමගෙන. ඉතින් මම ගුරුවරයක් වීමේ හීනේ ඔලිවෙතියාගෙන, ැබයි ම නාටියට යන්නකි හම් මයනවා මොකද ඒක ංගර පවුලේ නිතර සිද්ධ වෙන දෙයක් වගේ. සමං්‍යනවා අම රංඟපානවා අමට මතකයි අම්ම කියනව පිටපතාර්ගෙනයන්ටත් හරිකම් මැලි කියලා අම්මර්ග්‍ය අතර තමා දෙන්න හිල්ලා අමගෝ ොඩක් ඔොළුව තියාගෙන තම ම බස්ස කියන්නේ නිදාගෙන ඒක නිකගර පවුලේ එදිනදා තියනදයක් ඉටවශස්්‍රයාණයක් අයනවා එමනිසා. හල රඟ පානවා ේදිකානාට ංඟ පන්තිය අම්මතම මැනේජ් කලයවන්නේ කැන් සසුරදිරිද තම ප්‍රහසල් සෑවන්නේ ස්කෝලෙත් යනවා නාටයට න ස්කෝලෙ තින් නැටුම් පන්තිටන මසි පන්ති රන ඉගෙන ගන්න එකත් කන්නම් ගත ම ඉගෙන ගන්න පැතර තම බරවන්නම කැමතිවන්නේ මාලයක් අගේත් ලොකු බලා පපොත්තුව තිබ මනිගෙන ගනී අධ්‍යපි ලබන්නේ කැලන ගුරුලමත්්‍යේම විද්‍යලයද. එ අක්ල ටික ඉග ගන්නේ මයි රසාදරියක්ක ඉගෙන ගන්නේ කැලනී සාන්ත පවුලු අරගොඩ කියල කියන්නේ ශාන්තපවලු බාලිකා විද්‍යාලයි. අවරුදු දහහිදිනයේ අවස්ථාව ලැබෙන්නේ කෙටි ිත්‍රපටයකට සබන්ධ වන්න. අවුරදු දහහිදි මයි පලවෙනි වේදිකා නා්‍ය කරන්නේ ඒක්කම තමයි කෙටි චිත්‍රපටියක් කරන්නේත් පියෙක් සහ දරුවක්ක. හැබැයි බොහෝ දෙනෙක් දමයන්ති ෆන්සේකා කියන, යෝන් ඉතාමත්ම යොවුන් රංග වේදිනිය ගැන කතා කරන්නට පටන් ගන්නේ. ආචාරය ලිස්ට ජෙම්ස් පිරිස් ශූරීන්ගේ මඩුල්දුව වර්ණ චිත්‍රපටය සිනමාශාලාවල තිරගතවෙඩ පටන්ගත්තට පස්සේ. මේ චිත්‍රපටිය. එක තැනක එනවා පුංචි සුරංගඩාවක් වගේ හරිම ලස්සන දැරිවයක්. ම නිලියක්වෙන් හීනමවිනෑ හැබැ ඒ වෙනට ම මඩල්දුව පොත කියේවලති බානන්දයි අතම මට පොත්කේවන පුරදු කළේ එතකොට මංඒ මඩල්දුව කතන්දරයට හරි මාසවෙලා තිබ්බා. ඉලස්ස පත්තර යාවා අචර ලෙස්ට ජන්ස් පිරිස් මඩල් දුව අධ්‍යක්ෂණය කරන්න යන එකට ළමයි තෝරනවා කියලා. ජීවිත පලවෙනිවතාට මංක් කඩ ගහිලකෝ අක්ේ මට අර චිත්‍රපට රඟ පාන්න ඕනනි මටයකට කෝමාරරිියන්න ඕනනි කොහොම දෙයක්. මාණියක් කහොල බල්ලකවා මෙහෙමයි මට ගිල කියන්න බැහැම්ග දෙක ඉටවී්ස් තීර තෝරල තමමා ගන්නේ එන්සා මං ගොයාාව එන්ටවේකකට යව අංක ඉට පස්තම රචෙන්ීස්ක ෙදර න්ටවී කත් තිබ්බා එතනට විශාල පිරිසත් කැවෙල්ලා හිටිය එන්ටුවකට මම ගිය ඉඩපස මග කතා කරලා තවත් අය හිටිය ති නි චරිතවලනක් කෝමහරි අපි කටියේ තමා ින්නා උපාලි මම මගේ මල්ලි අපි හමු තේරුණේ එන්ටව එක මඩල්දුවෙන් බෝධනෙක්ක අවධානය දිනාගත්තාත් ඊට කලින් තවත් චිත්‍රපටියක් තිරගතු වුණ එදත් සූර අදත් සූරයා එකර මං කියැනර් අපේ පෞුලි රංගනික කියන එක චිත්‍රපටි කියන එකම් බැඳි ලතිීන අර වත්තුරෙන් වෙන් කරන්න බැහැවගේන තුට අදසුරය දස්ුරක මහිදන සරත් රපසිංහ කළේ සරත් ්‍රපසිංහ ඇවිල්ලමමාලියයක් අත එක්කඉතිං ඒ ගන්න දින කතා කරනොටඒ දේවල් කතා කරන්නකොට ඒ තිබබ මේ පාටිසීර් එක. ඇතිේ පාටිස එකට මාන්‍යයක්කට කියලා තින දෙැහර ලමයිනුත් තෝනිනයගේ ළමයි ඉන්න චරිකමයින් තනය ද සුරයා දසුරයක පොඩි සුරය කරග පෑවේ. ඒකට පොඩි ළමයි ඕනි කියලා ඉතිං අපි දෙන්නව ඕනේ කියලා කියතිෙන ඉති මරමතකයි අපි දෙන්නගේ මැව්වාමිතින් අපි ෝන අප අම්මඩි කියලා ගවමහගරන්න. අකටය එක අතරම් මට පවුලෑ කියල විහිු කොරනවා සිංකයන් ගෞමක් තමයියෝ නිීති අර රංගනය ක කියන කොුලු තිබෙන කියන්නේ එක අයියට පවුලතින් පට ගෞමක් කොන අපි දෙන්නට මටමතකයි දම් පාට ලස්සන ගෞු් දෙක් මහලම්ම අපි දෙන්නවත් ඇැවවා අපි දෙන්න ඉන්න ඇසුර එකත් එක් කරම හෙම පැත්තට අත්දාගෙන එසින්දේ මේ සුබූපන්දින්නේ සුපෙන්සිනා පාල හසිංදුව ඉන්න අපි දෙන්නවා පැතුම් පතා ද මත්වීලා ඔහොම පටන්ගත්ත සිනමා චාරිකාවෙන්න ඉදිරියේදී වඩාත් හොඳ ප්‍රේක්ෂකාකර්ශණයක් දිනාගන්නට ලැබෙන නිර්මාණ කීපයකටම ඔබට දායක වෙන්න අවස්ථාව ලැබෙනෝ. මෙයින් මගේ මතකය ඇදී යන්නේ ඔබ ප්‍රධානතම චාරිතයක් නිරූපණය කළ උම අංගනා චිත්‍රපටේට. මුලින්ම කියන්න නි ැලුම්ිගැන්ම පලවෙනෙන්ම රඟපෑවේ දොළොස් මහහි පහන කියන චිට්‍රපටිය. ප්‍රධානම චරිතය කළේ නිශාන්තදල් විස්ගේ. ඊට පස්සේ තව සහියි චර්ත කීපිකුත් කළා. නො දොස්වාහය පහන තිර ගත ල් ිට ස ාව චිත්‍රට පෝල මක්තිේ පස්සනි මන්ඩලීමකදක පස්සන මන්ඩ තිබේ එතකොට පස්සුනි මණ්ඩලේක කියන දැන් බෝධනක් දන්න ඇතුවඇතිම දමේ පස්වුනි මණඩලේග කියන්න ඒ කාලයේ චිත්‍රපටි තිරගත කරනකොට විශිෂ්ට සිනමා නිර්මාණ තිරගත කිරීමට වෙනම මණ්ඩලයක් තිබුණ ඒ මණ්ඩලේ තමයි පස් වනි මණ්ඩලේ. ඉති මේ චි්‍රපට තිබිත්තේගේ නමුත් කෝමහරි ඒ චිත්‍රපටටියට වඩා උමයන්ගනයි වෙන චිත්‍රපට ස්සරෝනයිති ඒක නිසා සහ උමයන්ගනායක මංහිතන මගේ ජීතකරපු හොඳම චරිතය කියලකිවොත්හරි ගැන බොහොම දෙබස් ඉලක්කම ගැනලකවොත් හයයිතිබේ මුළල චිත්‍රපටිය පුරාටම ඉතින් ඒ තමා වැඩිපුරම කතාබහට ලක්නේ මගේ චරිතරා ඔබට චිත්‍රපටිය රංගනය වෙනුවෙන් සම්මානයකුත්හිෙමි වුණා . ැ කියන නිලිය ඉට පස්සේ දක්ෂම නිලිය නෙමේ නමුත් එක තියන ජූරයේ විශේෂ සහතිකයක් කියල වෙන සම්මානයදනිතේ වගේ සම්මාන්කිීපකුත් තම්පුණ. උමේ අංගනා දොලොස්මහයේ පහන අංගුලිමාල ශක්තිය ඔබයි යම් මේ වගේම ප්‍රතිරූ කියන චිත්‍රපටි ඔබේ සිනමාරංගනය තියන කතා කරන ගොට අනිවාරම මතක් කළ යුතු නිර්මාණ බවට පත්වෙන. මෙහෙම සිනවා නිර්මාණවලට රංගනයෙන් දායක වෙන අතරතුරේදී කවුරුවත් නොහිතපු විදිහට ටිකකාලෙකට සිනමාවෙන් බෑත්වෙනවා. මං කියයන්නේ රංගනය පැත්තේ. අරංගන පැතිමොකද මංහිතමකත මගේ පිීරිඩ ති බ සිනවාාවට එන්න කල මංෙක්දක් නමසය සතුන්නේ මං විදේශ ගත වෙනවා. විදේශගත වන්න ්‍රරංඟපාන්න බැහැමට ගෙනගත් ඕෝනේ වැඩිර ැෙනගන්න නෝන කියලා විදේශ ගතව වෙනවා ට පස්සේ මලං කාට හමන්ත්‍රම චිත්‍රටික කරන්නේ. චිත්‍රපට ජීවිතෙන් යත්තරවිති පිටි පස්සට යන්න වෙනත් කාරණාවක් නිසා මොකද මට සුවිශේෂී පුද්ගලෙක් මුණ ගැහෙනවා. ඉතින් ඔුත් සමඟ පටන්ගන්න වේදිි කනාාත්යක් නිෂ්පාදනය කරන්න මම පළවනි නිෂ්පාදනය කරන්න. ඉතින් ඒ නිෂ්පාදන කටයුතුත් එක්ක මම තරයෙන් කැමරාවෙන් පිටි පසට යනවා රට කියා කියලා කිව්වන්නේ. ලංකාවින් බැහැරවෙලා රට යන්න හිත දුන්නට, අ පුංචි කාලි තිබ හීනය. ගුරුවරයක් වීමේ හීනය හැබැ කරගණන්ඩ බැරි වනේ හබරනට ගුරුපත්වීමක් ලැබිච්චහින්දන්නේ. ීමත් ඔයා හොයාගෙන තියනවා තෝ ඇත්ත ච්චර දුරයන්ට බැහැයි කියලා ඔන්න ගුරුපත්වීම බාරගත්තේ නෑ ඇ මදාලගිය නෑ මම නෙමේ බැහැකිවේ. අප අම් අයන්න දුන්න ඇත්තීමට අම්මතම න් දුන්න තච්චර දුරක් ඇවන්න බෑවයාාව කියලා න. බැමට ගන ගන්න ඕන නිසා රට ගේ අක්ක ගවටනනි රසදරිිය ගවටන එ සස පොඩ්ක් දේ හිතවක්කාරතීර යන්නන්නේ මේ ෑ මරිේ අන්න ඕනිිකිල මගේ හිනේ හැකරගන්න මරිකාට ගිය. ජීවිතයේ තමුන්ගේ අභිප්‍රයන් අරමුණු හැබෑ කරගන්න යන්න ඕන තැනට කොහොවහරි ගිය දමයන්ති ෆන්සේකා විවාහ ප්‍රාප්ත වෙනවා බොහොම දක්ෂ තරුණ නිර්මාණවේදය එකෙක්ක. මේ විවාහය, ඔබේ රංගන ජීවිතයට කොබාවක් තැබුවත් නිර්මාණකාරයට ආලෝකයක් වුණනා කියලා ම කිව්වත් මහිතන්නේ ම නි වැරදි. ඔබ නිවැරදි. මොකද හේතුව මඟර කලිින්ම කිව්ව මහිදනේක. මම නිෂ්පාදන පැත්තට යොමුවෙච්ච නිසා කැමරාවෙන් පිටිපස්සට ගිය නිසා ඔහු කන්න සියලූම නිර්මාණවල මම රංගනයට වැඩියදායක වනේ, පාන පැත්තර ැන එක කටයුත්තක් සඳහනමී මුලු සම්පූර්ණම නිර්මාණය ඉවරවිනතුරු පසුබිමේ තියන වගකීම් සහිතම කාර්තම මම්භාරගත්තේ ඔබ සිරුඩින් බොහොම උසමහත් කෙනෙක් නෙමේ නමුත් ඔබ අතගසන්න එහැම විටම නිර්මාණකරණයේදී විශේෂයෙන්ම චිත්‍රපටි නිෂ්පාදනයේදී බොහොම තැවැන්ත කාරය භාරයකට තාවකට විශේෂයෙන්ම ඔබවගේසිව් මැලිකාන්තාවකට මේ තේවල් කරන්න හයයක් ලැබෙන්න්නේ කෝහමද. ඇත්තටම කැලු මංහිතනවා ඒ හයි මටාව මගේ අම්මගින් කියලා. මොකද මගේ අම්ත් බොහොම පුංචිකාන්තාව. මගේ උසම වෙන්න ඇති. ඕ මගේ උසවගේ තම එයා මේක මොකක්ද කියලා හිතෙනවා මට යා දරුව කොළහක් එක්ක, හත්තතා වැඩටයන සල්ලිචික ගෙන ලදනවා හරී පරිස්සමින් හැබැස්ියලූම සවිධන් කටයුතු දරුවන්ගේ ලෙඩ දුක් බලන්නේ ඇඳුම් පැළදුම් කරන්නේ වියන්නේ පහන අම්මට උදවට ආචිෙනෙ කටිය අපේ ඥාති වෙන. ඒුණට ඒක මාල්න්‍යියක් අවාර්ගෙනයනවා ඒ අත ශ්‍රාණයක් අවාර්රගෙන යනවා අපිවබල් එක මට තේරෙන්නේ. ගෙන මං අම්මත්ක ජීවිතය වැඩිකාලයක් හිටපුගෙන. ගද මං විවාහ වනේ ඔරුදුසි නන්වල දින්නේේ ම වරදු තිහෙද විහාවෙන්. තිය අම්මයික්ක වැඩි ජීවිතකාලයක් ගතකරපු එක ලබාග තත්දැකම්සාහමං ඒව දැක්කමං අදරත් තෙනමගේ රෝල් මෝඩල එක වෙන්නේ මගේ අම්ම කියලා. ඒ කරපු කාර්තාවිය එ හිතනවා නිෂ්පාදනයක් හරි ලේසි කිය ලක කොට හිතනවා මොක දරු කොල්හක්කයන් හරි විධයින් නි්පාදනයේද පුද්ගලි ඔන්න හතලියක්ක් විදර හතලියයක් පනාාගකිතරන්න තික විධයි මං කියන්න එක මේ අවතක් සිරරනවනම. ඒ හයි ඒ වගේ එක හරියට පිළිවලට කැනිග ප්‍රීපඩක්ෂන් කරලලා මාස ගනම් ගැන කතා කල ප්‍රසන්නගේ. ටයිල් එකක් කිසි හමෝගම මේ එක තම වෙන්න ඕනේ ඒ විදිහට කරන්න මට වය නැති වනේ මය නැතුවමන් ඒකට අත්ත ගැහැවේ මහිදන මටේ ශක්තියාවෙනම් මගේ අම්මකිින්. අම්මකිනෙකුට දරු එකලුස් දෙනෙකුට කෑම බෙදෙනමයි කියන එකත් කොයි තරන් කළමනා කරණයක් හිතේ තියාගෙන කරන්නට ඕන දෙයක් මාළු කැහැලි බෙදුවත්. එකොළහා. ඒ එකොලොස් දෙනාටම එක වගේ එක සමාන එක ප්‍රමාණය දේවල් බෙදන්නට ඕන්. නත්ත රුවතර ප්‍රශ්න අරයට යිල්ලොකු කෑල්ල දුන්නේ ඇයි මට පොඩි කෑල්ල දුන්නේ මේ වගේ ප්‍රශ්න අනිවාරයෙන් එන්ඩ ඕන අනිවාර්රයෙන් වලවා. එහෙම වෙනකොට ඒ ලබපු අත්දැකීම් පස කාලේනම චිත්‍රපටි නිෂ්පාදිකාක් නැත්තම් නිස්පාදන කළමනාකාරණයයක් විදියට වැඩකරද්දි. ඔබට නිරන්තරයෙන්ම අත්වැලක් වන්නට ඇති. නැනිවාරම ඔබ නිස්පාධනය කරනවා සිංහල සිනමාවේ මංසල්ලකන තබපු චිත්‍රපටි දෙකක්. පුරහන්ඳ කලුවර අනන්තරාත්‍රිය. ඒකදී අනන්තරාත්‍රය නිිත්‍රටය තම සම්පර්ණම නි්පානය කරන්නේ පුරහන්ඳ කරෝල කියන චිත්‍රපටයට අපිට මුල්ලමය සම්පත් ලැබන්නේ ජපානයේ N කේ කියේන අතන ත්‍රගුලප්‍ර මුදල් දේනවා අනමු තබ සම්පූර්ණක සංවිධානය කරල්ලා මේ චිත්‍රපටිය නිෂ්පාදනය කටයුතුරගෙන යන්නේ අපේ ටීීමල කත්තෙක්ක ම තමයි එකකිති මූලිකත්වයාරගෙන කර පස තවත් චි්‍රටයක්ක් නිෂපානය කරනක් ගොරුගේද ඒකත් මම තනයන්නේ මේයු පාලිගාම්ලත් තවත් හිතන අරෝෂපනඇඩු තමයි පේචිට පට නි්පාධනය කරන්න මක දක මෙහි විතරන්න මේ රෝගැන් මීම් කරන්නේ නේ පාලට ගිහිල්ලාපි එක මොකද රශයන් රුසියන්ු කතාවක් කවුරුද දන්න පස්ටීචකෙන එකොට ඒ චිට්‍රපටියත් කටයුතු ක නගද නේ පාලයේ සම්පූර්ණ මේ වගකීම අරගෙන ඒ හිම වැටනේ හිම කන්දි ගිහිල්ලා ඒ සියලු දට මූුණ දීලා ඇතර විින් ජීවිතය මං හරි සන්තව සැමක දීමට මූුණදෙනව කියන්නේ ශාල අදැකීම් බොඩක් ගන්න හම්බේවා. මු තවමත් ගරුගීතය පෝලිමේතියන ම හිතන්නේ ගුරුගීතය මේ මොහොතේ එලියටාවුන් ලංකාවේ සෑම පාස මක් බල න ම නික ලෝකයේ කෞුද්දකින චිත්‍රපටියයක්න කවරුදන්න ස්ටිච කියන්නේ ඉති මේ මොහොතේ ඇත්තර මේට සහයක් ලැබෙනවන. මේ එලියට එන්න මෙදන ලංකාේ ඕනකට හම ලනන්නේ චිත්‍රපටයෙක්ල මංකින්. කොච්චර කාලයක් මේ චිත්‍රපටිය හිරවෙලාද ව ලියටන බැරු. එ අවුරුදු හතාටකට වැඩි. අවුරුදු හතා අටක් සම්පර්ණයෙන්ම නිමවෙච්ච චිත්‍රපටයක් තාමත් තිරගත වෙලා නෑ . සිනමාවෙන් ඒ තරම් දුරකට. අපිට නිර්මාණ හරහා ඔබ දකින්නට නොලැබුණත්. ඔබටෙලිනාට්ික් ෂේත්‍රයේ එවගේ වේදිකානාට්ටි ෂේත්‍රයේ බොහොම දුරගමනක් යන. මේ අතරින් ඔබ රංගපාපු එක ටෙලිනාටයක මංහිතනි හෝපලුවරණ හ ඔබට සම්මානයක් ලැබෙනවා ප්‍රතිවීර චරිතයක් නිරූපණය කිරීම වෙනුවෙන් දක්ෂතම රංගවේදදිනය ලෙසේ. ඕ මට නතකයි ඒකදි මන්තුශාරය අබේසේ කරව ආදරින් ම තක් කරන්න ඕනේ මොකද කවුරුත් කියනවා දෙකමයිද හමෝටම සිද්ධ වෙන කියැන දුෂ්ට චරිත කලා කියන්නේ දුෂ්ට චරිතයක් කරන්නේ පා කියලා හැමෝම කියදද තුශාරි මයි නෑ දමන්තයක් කාවම තම මටඒට ඕනි කියලා දමැන්තියක්කට සුදුසුයි කියලා මටී චරිත දෙනවා. දුන්නාම මතැන් ප්‍රේක්ෂක ප්‍රතිචාරත් ලැබෙනවා සම්මානයක් ලැබෙන ඇති. ඒ ඔක්කොම එක්කම හිතනයි තුශාරරිග විශ්වාසය මම තිබ්බයි කියලා. සිනමාවේ අඩි චරිත ප්‍රමාණයක් රංග පෑවත්. චෙලි නාට්‍යවල වේදිකාවේ මට හු ගඩක් හොඳ චරිත හම්බලති. අමතක් කරන්නට බැහැ අවි වේදිකානාට්‍යේ ඔබගේ රංගනය මහිතන්නේ විශේෂ සම්මාය කුත්තබට ලැබුණයි රංගනය වෙනුවෙන්. අවසාමනනාට්‍යවල ලෙදී හම්බවෙනවා. වේදිකාවේනම් කියන්න ගත් චර්ත ගඩාක් තියෙනවා. අප ප්‍රසනවිතාන අව කේබිහේරත්ගේ වෙස් පැස්සේ ටෝනි රණසිංහගේ බලවන මකාරුමාට පස්සේ ජයටහයේ රදගි පෙට්‍රුකා සුගත් සමරකෝන්ගේ දේශපාලුව අට පැස ්‍රයණක විහවනාට පසේ මමකිම අමල් බිස්සෝයි චරිතක නොහු ගැනිත්නාටි නාට ගොඩක් චරිත ගොඩක් මං ඒකයිකි වෙ නවාාවෙන් දකින්නට නො ලැබුණත් ටෙලිනනාට සහ වේදිකාව තුලින් ඇගේ රග ප්‍රතිභාව අපිට නොමතව දකින්නට ලැබුණු බව. මේ අතරිදී ඔබ අධ්‍යක්ෂණ කායභාරයට අත තියනවා. එහෙම අතතියලා අපේ සිනමාවේ නිලිරජන මාල්නිිෆන්සේකා මහත්මියව අධ්‍යක්ෂණය කරනවා. ටෙලිබෘතාන්තයක මේ ටෙලිබෘතාන්තය තමයි රන්කිරරි අම්මා. ඇත්‍ර මේක මංහිතන මගේ ජීතයරමං කැන්නේේ ඇමති ම. අයෙෙන්ටන්ගත් ඒගේ තිංහෙම ඇවිල්ලඇවෙල්ලලා මොක දේතු මංගේිසල ේදිකානාටකපයක් අධ්‍යක්ෂණයරනවා අයියට පස මංකෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කන පොේ නාට්‍යයක්ක අධ්‍යක්ෂණය කරව එ ඇවිල් ඇවිල්ලා පොඩක් තව අඩියකිහට තිබක් තමයි රංකිරියම්ම ටිලිනාට නමුත්තන් අඇත්‍රමක මේ මොහොත වෙනකොට නම වෙන අස්ශ්‍රලා තියනක නිෂ්පාද කරු ඉල්ලිීමමක් මත රගාල ැකත කියන. චිලිට විදිර්තමයක යන්නන්නේ ඉතින් ඒකෙදී මත්‍රර මට මාලියක් කට දෙන්න සුදුශි චරිතයක් ලැබුණ ඇයව මට ආබරණයක් කරන්න හිතුන්න මක දෑයට ඕන කරන්න සුදුසු චරිතයක් තිබූ තමයි මම දෙන්න කැමති ඕනන්නේේ මොකදෑගේ ජනප්‍රියත්තිෙන් ආභරණයක් වෙලා ඉන්න අට ඇඩිය එකදී අන්ද වින්න බූ අම්ම කෙනෙක්ගේ චරිතයක් තිබ්බා මහිතන මාලනියක්කා අන්ද චරිතයක් රංගපාලනෑ ඇසිනවාවිත් ඉතින් සහ එක වයස යොක්කොම හරියා හරිගියා ඉති ක සන්තසයක් යවද්‍යශනය කරන්න ලැබච්චේ. සතුටින් එහෙම තමුන් ගල්ලොකු අක්කා වද්‍යක්ෂණය කරන්න ලැබනත් හිතේ පොඩි බයකුත් දැනන්නට ඇති කොහොමද ම දේවල් ඇයට කියන්න කියලා. නි වාර්ෙත්ම. ඉහම බයක් තිබ්ා සෙට්ටිකට යනකා නැවතයාත් ගිල දෙම පිටපත දුන්නා දීලා විස්තර කළ ඇහැවවා ඉතින් මට පතක ඉති මට පොඩක්ෝචක් දා හැම මි කොහමද මේකමොකක්ද කරන්නඕන කියලා දෙැන්යාලන්නේෑ නෙමේ මගින් අහන් ඔඕන්නිසාම මේ කරන කොහොමද යව ඉතිම් මම එහෙමත් ඉතින් දුන්නාටවැසි ගිල මනියන් සතුට ීතරි කතාවක් කනන් යායට තිබ්බයාගේ මේ මේ. එලා හර කන ඇතිවෙලා යාගේ පුතාව හොයාගෙන මේ පාරදිගේ. දෙගෙන අප තනමල්ලල් ප්‍රදේශීතම රෝගත කිරීම් කළේ ඉදිං කෝමහාරි පැත්තකටලයා ටයිම් අරගෙන යදිබ සුත් මතක තියාගෙන ඉල්ල ති කියනකොට රස්න තටම රස්්නේ පොලො මේ කකුල් පිච්චෙනවා දොටම එතුකොට රයිවත් මහන්සේ ඒත් එක් මහන්සේකයි ඉතින් ට ච්නතට පැට්ලනවාන. ති පැට්ලන නිසාර මට ඕනවන ඒ ශට්ටකයා දිකටම කියයාගෙන නයකමකද හයගගේ ශටය අදදා තිබ එහමරන්න කෙලදි පොඩක් පටලන අරම ඇයටට පතුල් පිච්චනොත්තටම කැන්සරප දෙයක්න්න නැතු ඉන්න බෑකාටව රඟ පාන්ඩෝනි හමෙන පස්සේ මේ යචට පොඩි අර පේන්න හැන යටට පලාස්ටික් ගැවවා. එක පිටීම් එක අදහස් කළද පලාස්ටෙක් ගැවවාමන කක්ල පිච්චනයක අඩුවෙන. එටමමර මතක යිතය හරිම ලස්සන්ට එකම ශට්ටිකය කලා. ඒ කල්ලා එලියට ඇල්ලා ඉන කියෙන මේකන මාව මරන්න මේ මගේ චූටි නංගී දායා රාජවක්ෂය එකතු එලක් කරපු කුමන්තරණය ඇත්තකො ත කියලා කියවම දැ හැමෝ සන්තුව සුනාහරි ශෝකක් හොඳට මකොයි කැෙක දිගට එක කන්නා පලේ කරන ගැ ලේසි නෑනේ ඒ ති ඇල් එලියට එල්ලක් වෙන මේක නංකුමන්තරනය මේ මගේ චෝටි නංගේ දරජමක්ෂ මත්ත ුබන්තරනයක් කිවවා මෙහම කලාක්‍ෂේත්‍රයේ විධ. යන්ට යොම වෙන අතරතුරේදී. ඔබ ඔබේ දැනුම අපේ ලංකාව ඉන්න දවාදරුවන්ට බෙදාහදා දෙන්න රංගන පාසලක් ආරම්භ කරනවා. ඒකත් කැලු ඇත්තටම වෙද අහම්බෙන් වගේ. එගන මම රංගන කරන කාලේ වෙස් චර්මණලින් එ හැන්ස් මික්කෙ ලක්කෙනෙ එක ස්චර්මණලින් එ ආබදජමය ඉඩ පස්සේ හෙළේ නල එතම කියනවා ඉට පස්සේ. නොජක්කගේන ලම්්ඩා ඇතනය කට්ටියව හැබ මට ඒසාපි පාසාාවතී නම් ද ඉගගන්නති ාවනි සැවි මේකට ආාවට ප්‍රසෙත් මනාහාරිය අලුද්‍යයක් තිනොමගේ ඉගනගාන්න. ඔය කියන කාලවාකාවනේ මම චිලිනාට්‍යව දිකානාටයේ සිනවා කියන තුනේම කිය පිකක ඉන්න කාලේ හැබැ මෙහම ක්ෂ්ස්තිීනෝ ඉගනගන්න ඕනේ එහම කලලා තමයි තෝරගන්නන්නේ චරිතල්රකු ම ගිය. මක ද අපි කීප ජනප්‍රේ කීප දෙනෙක් ඇත්තරමැවි හිටේ. මගේ හැම එකටම ගේෙල් ට පස ම නටික සත්තුන්ගේ පුංචි ෙදර කියෙන හැන්ස් මත් මතාගේෙනටි ම මියගගේ චරිතයක්ක් නිරුපනය කලා එකකරම තෝරගත්ත. එලෙනල් හිතමිකගේ ගින්ම්මහන රැක සිහිනියක් එකේ හෙේන කියන චරිතරමා තෝරගත්ත. ඒවගේ හැම වක්ෂපයකට ම ගේමට මතක සසාජයෙන් කරුණු ඇවිල් ංකාවේවක්ෂක්පයක්ක් කල දක්ෂ ඉන්දිය සිනමාන පරු පිරවීක අද්‍යක්ෂක. ඉට පස්සයහම කාලයක් මම රංගනයෙන් ඉන්නට මට හම්බවෙනවා තරුණක් සහ තරුණියක්. න් දෙදෙනම ශේෂත්‍රයට එන්න ඔන්ට චි්‍රපටයක අස්ථාවක් ලැබිලතිෙනවා චිත්‍රපටයක ගීතයකට ඩන්ස් කරන්න එහම. ඉතුට අහම්බෙන් ම තරු ගත කිරීමට ගිය තනක ද හම්බ වෙන්නේ ඔවුන් ඇල මගෙත්ත එක කතා කරලා. ැටුම් අ්‍යක්ෂිකරයක්ත්මට කියන මට නැටුම් කියල දෙන්න පුළුවන් හැබැයි අක්ක මේ එන්න හැගී ඉම්තිික මේ ක්්‍රෂණ එක කොහොමද නැටුමකද එන්නේ කියනකඉතිං. එහෙම කතා භක්තමගේ ඉටවසිති මං චුට්ට ඉතින් කිවමංකති අපි දැන් වන්නමක් නටනවා වගේම නටන්න්නෑ සිනමා නැටම කියනක් පොඩි වෙන සක්තිය නමාලියක් කලාපී පිගෙනගෙන තිල් මාල්යක්ලාගේ ඒවා බලන්නේ ඉතින් මගේ චුටමං පොඩක් කියල දුන්න දෙන්නට. තිය ගොලත් හරි කැමති වෙලාට පස්සේ. කාලයක් ගිල්ලා මේගල්ල මට කතා කරලා මාව හොයාගෙනේනවා මේ දෙන්න. ඇවිල්ල මට කියන මෙම එදා කියල දීකුදේ හුගාක් තේරුණ හුගාක් දැනුනා අප චිරපට ගිහිලේදේවල් කලා කොට එහි අද්‍යශක යහවල කෞද ඔගුලට මේ එක පුහුණු කලේ කියලා තරනටතු මදශකර පවා කියල තින ම කියලා. නත් අවශසනකට චිත්‍රපටයක්චෙරුන් නැහ. ඔවුන්ගේ මට අරාධනාවක් කියෙනවාඒනිසා මේක උගන්න්න කියල ඉති මං ඒත්කව මංහිෙම. රග උගන්න ලන්න නැහැ කැනුගන්න ඕන්න කැනඩගන් අවෝධයක් කහරි ලබා දෙන්න තමා මට පුළුවන් කියෙලතුරකොයිදායිදුන්න අවබෝධම දෙන්න බැරිදක කියේ. ඉඩ පැසතම ඇතර මට මතක්වෙන්න ගත්තෙ මම ඒක්ෂප හරායගෙන ගත්තදේවල්. තර ම හිතුව ඒ අවබෝධය මං ලබාගත් අවබෝධය මෙ දරුවන්ට දෙන්න හොඳයි නයක ලතර මගේ දෙන්න ගෙන් ඉස්සල පටන් ගත්තමකද මට මේක මේකත් අදා බැලීමක්විදිර. සේ ඒදන්න හරහ තමයි ඒදන්න මේ ගුල ගයාලුවන්ට කිය ොහ ොහමවෙලාදස් දොළහැ පටන්ගත්තක අදතාවෙඳකම් මංකරගෙන යනු. කොහොමද මේ පාට මාාලාාව පැවැත්වෙන්නේ. මෙහෙමයි කෙලුම් දැන් අපි ඒ මම ඇත්තටම මේ පාටමාලාවක් කියලා විදිහට මම අර්ථකථනය කරන්න අකමැති. හේතුව තමයි අපි පාටමාලා පිදිරි කන්නනම්මි පාසලක්වෙන්න්න ඕන රජිෂ්ට වෙච්ච පාසලක් විය යුතු. ඒ කරතා විශාල පිරිසක් සිටියයුතුයි. මම මේ දෙන්නේ මම workshopර්ෂ් සොලින් ලබාගත්ත දැනීම සහ මං අවුරුදු දහයේදම් මේකෙමේ අද වෙනකං ඉඳලා මේකන කර්තවන් සියල්ලම කරලාගැන නිෂ්පාදන පැත්තපවා හැමදම ලබාගත්ම සියලුම අත්දකින් තමයි මම ළමයිට ලබා දෙන්න එතකොට දෙමන් න්නා හැම කෙනෙම කෙන උගන්නන්න බෑ කියලඳ ගන්නන්න බෑන්නේෙමේ. බෝධ අද දෙන්න ඕන ැ පිගෙන ගන්නත්ව නො අපිට චරිතයක් දුන්නත් අපිඒක ස්ටඩී කරන්න ඕනදේ කියන පිගෙන ගන්නවා කියෙනෙ. තෝඩ මේකට මම හරි කැමති කියන්න අභ්‍යහස කියන එක. මේ අභ්‍යාසයන් තම මම ලබා දෙෙන් හේතුව තම දෙෙන් අපිට ස්තර අ්‍යහස නැතිනාම අපිට ලැිචා අභ්‍යාසේ තම වේදිකානාටේ වේදිකානාටයටට ගිල පිට පතදීල අපි අනි පත්තර වේදිකානාටේ ටේජ් කෙනගල රඟ පන්නෙන් මාස තුනක් හතරක් සමහට හයක් වෙන්න පුළුවන්. මේ අභ්‍යසකන එකඒ පිට පතටනුව රඟපාලා ඒ චරිතාව බෝධ කරගෙන කතාාවම කදිික්ල මොක්කොම කැපියුටර එකක දානාවගේ මතක තියාගෙන වේදිකාවට අපි දැම්මට පස රරික කියනෙ සුච්චක් ඇැබ හම අත්තරල රඟපානවාගේ දිගටම අපි එකකන්න. ති මම ඇත්තට මිහිතුව ඒකයි. මේ ගොලට මම දෙන්න ඕනේ මේ මගේ අත්දැකීම්ටික. සහ මම ජාත්‍යන්ත්‍රයගෙන ගත්තේ අභ්‍යාස වල තියෙනවා. කියමක දැන් ලමයි හරියාසයිගේම්ස් කරන් සෙල්ල කරන්න කම මේ ලොකවා වා හරියාස තන ගම්ික් කියලා කියන්නේ අභ්‍යාසයක් කියල කියන්නේ ඒක හරහා කොහොමද චරිතයකට අපි ඒ දේවල් එකතු කරගන්න කියලා ැන නිකම චටය උදධහරයක් ඇන. හොරාසාහ ගේමිය කියලා අභ්‍යාසැපති නවා. එතකට ළමයිට නිකම් දෙනවා මම අආවක කරන්න කියලා. ඉතිං එකක ළමයි එකක විදිර කරන්න සමහරුට මතගනෑ ගෙදර දුර වහලති නැහැබැයි ඇතුළටවා. කොහොමද දොර හල ති කොම ැතුළට ද අපි මනකල්ිත හින්න ඕනේ දැන්ඟිට ටේජග ොක් තිබ්බොත්හරි නැතිවුණු. ඒ වගේ වර්දින වෙලාල් තියනෙ එහෙම වැරදුුණ හම ඒ වරදින්නේ නැතිවන්න තමා අපිට මෙහම චරිත කහමුණුත් කොහොමද මෙහම චරියක් හමුණුත් කොහොම මෙම අවථාවක් කහමුණුත් අපි කොහොම මේක් කරන්න කියය. ඉතින් මංගිතන්න ඒකයි අවබෝධයක් අභ්‍යහාසයක් වගේ දේවල් තමයි මේ දේවල් හරාලන්නේ එක මංකක පාට මාලාවක් නැබේ පාට මාලාවක් වුණුත් අෞරදු ානක් යන්න නොතරඒකට ඇතුල න්නොන්නේ තවත් තම ගොඩක් දේවල්තය නවා කෝමත කෙනෙකුට මේ වැඩමුලු සඳහස්හාභාගවන්න අවස්ථාවක් ලබාගන්න පුලුව. ඇත්තරම මම ෆස්බුක් එකම දාලාති නම්ද මගේම දුරකතනංකයක්ත් මම දාලාතින මගේ ගෝලේග දුරකන අංක්‍යත් දාලාතින හේතුව ගා කම්මලා මම කතා කරනට කැමති වෙනවා හේතු මොකද ඔන්ට විශ්වසයක් ගොඩ නැගෙනවා ඒ ගැනනිීමක බොරුවක් නෙ මේකප සමහරඉති වැරදි නෑ අපි අතර කීපදන කින්නවන්නේේ එතකොට මගේ නම්රිති න ෆේස්මුක්ක එකගේ මගේ ගෝලගගේ නම්බැගත්තිවා කතා කරලා එකතුවෙන්න පුළුවන්. ඔබ මේආකාරයෙන් රංගනය ඔබේ අදදැකීම් තුළින් අපි රටේ තරුණතරණයන්ට ලබා දෙෙත්ති. නිෂ්පාදන කාරයභාරයට අමතරව තවත් බොහොම ස්විශශේෂී වූ අංගයකට යොමු වෙනවා. ඒ තමයි. නිර්මාණයක කාස්ටිං හෙමත් නැත්තම් නලු නිලිවරණය මේක ලේසි පහසු දෙයක් නෙමේ අපි රටට මෙ යම්කිසි ම්ටමකට ආධනික වුවත් විදේශීය සිනමා කලා නිර්මාණවලට නම් මෙය අත්‍යවශ්‍යම අංගයක්. හො කාටිංග එකක්ුණේ නැත්තම් හොඳ නිර්මාණයක් නෝනතාත් දුරකට කාස්ටිං ඒ තරම්භ ප්‍රබලයි. ඔමකද මත් විශ්වාස කරනවා අවසානි සියලුමදේ අවසානයේ නිර්මාණකරුවවා අපිටපතේ තියෙන දේහො නිර්මාණකරු අද්‍යක්ශිකවරයා එළියට දෙන්නේ රංගන ශිල්පීන් හරා ඉතින් ඔවුන් හරිම ප්‍රබලවියුතුඔන්ගේ රංගනය නැතිවුණු තනිත්දේවල් ඔක්කොම හොඳ දෙබ්බත් වැඩක් නැහැ. ඉතිං කාස්ටිින් ඩෙෙක්ට නොලල් වරණය කියනෙ එක මට හම්බෙන්නේ අහම්බේ. මොකැමතිය හම්බයංවලට මංහරි අසයි නොකද මන්තාවත් දෙවල් ලිගෙන ගත්තා මචං කියන චිත්‍රපටිය ලංකාවේ රෝගත කිරීමට ආවහම එහි අධ්‍යක්ෂක ඔබරතුෝ පැසලිනීට සිද්දෝන මේ කාස්්චින් කෙනෙක් හැන කියන එක මුල් අවදියදී. ඉර පස්සේ අපි මීචනක මොකද අපි තමයි එකක් සමවිධානය කරල දෙන්නේ නිසා මමතේ මීටින වොල හිටිය ඒ කතාබහ කන්න ගමන් තමයි ඔහු තිංන් එකඒක චරිතට හන කොටහනකොට මටමතකයිඇතින් මට ඔලුවට එන චරිතමං ඔහොට කිය නොම හවලා 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 කියලා. එතකොට දැම් ප්‍රසන්න අ අනිත්වීමකඒ ගොලත් කියනවා. එඩ පස්සේ මට මතක ඔබොත්ව නිකන් ඇහැවා දමයන්ති ඒවාට බැරිදි හෙමනම් මට මේ කටවුන ක මේ නල නිලියන් තෝරල දෙන්න කදම ඉටවස් තිය ඩින් තියෙන ම ඔොතුකොට ගොලව ලන්න පුොලවා කියලා. ඉන් හිතු මංකහමං කලද නම තම ලංකාවන්න හමනාල ියක්ම දන්න මහිතන මකායික් තරහක් නෑ මොං කාටවත් මේ මගේ ගෙදරැක් කෙනාද මගේ හොඳම යාළුව අද කියල මේ ඔත්මට තීරිචදේතම අධ්‍යක්ෂිකවරයා ඉල්ලන හැඩරුව. ඉග රංගනය අවශ්‍යයි බත් රංගනය එක්කම අපිට එලියන්තිෙනන හැඩරුවක් ඒ හැඩරුව අනිවාරීමම දියයුතුයි. එකගේ දාරණයක් ඉදිර මගින් ඉල්ලුව ලංකාවිවාගන්න මමාරුම එක් කෙනා තමයි. හලු හමක් සහිත නිලියක්. එතර හරිම මෝරී ලංකාවේ හොයන්න නොකද හැමෝ අපි සුදයි හැමෝ මෙහෙමයින්න පිරිමියයි නඟොෝන් තරගින්න මට මතකයි ඇ හොයන්න වේදිකානාටේඒ කාලති බොක්කෝම බැලුවවා චිත්‍ර පටි බැලවවා ටෙලිනටස මගේ අනිත් අනිතත් යාලුවන්ගේ දන්න දන සහයක් දක්ෂ කරුන්ගේ හැවා. එහෙම ඉන්නකට තම ම පම්බිය එක මගේ දන්න අයාලුව ගැනිකගේ විජසින්ග අට්‍යයක් තිබ කලුකුහර කිය. නට්‍ය ලන්න ගහමතමයි මට රෝණිකාව දකිල්න්න ලබෙන ඇ හොඳටම රඟපානවා හන්ද කළු පාටක්කය ගැගගේ තිබ මට හිතන හරි. අධ්‍යක්ෂිකවරයාට මෙම සමහියට හරියයි කිය. පසසිමංගේ ඇත්තක කතා කරලා මින මෙහහිමදයක්ත්තිීො කැමති ගිහිල කරන්න ක පිට අද්‍යක්ෂකවරෙක්න නි හොත්තක නි මරම කතා කරන්න ඕන පින්තුරු විතරත් දීලා න්නේ ප්‍රසමන් පින්තුරයව්වා දැපකවානි පැත්‍රර කිව පෞදාමය වන්න එ දියව කියලා ට පසි ගිල කතා කලා. ඔහු ගොඩක් සන්තෝසුම ලැබැයාට ඉඳංවා කිලෝ අටක් කෙට්ටවෙෙන් ඕන කිව්වා ට බයි ඕනි කිව එතමන්ගේ නල්ලිලවරණ ෝක කතයිති මංගේක වගකීම ගන්න නෝනේ කිලවටක් අඩුවෙන් ඕනිකොම දයතෝටික මහතායි දැන රි කෙට්ටුය මේ පුළුවන් දැවා පුළුවන් කියලා කිව්වා එම කියලා ඩයිටින් පලෑන් එකක්.ඒගේ තමයි අපේ ඩස් ධර්ම ප්‍රඩස්. තෝරගත්ත හම මං ඔහෝ ඉතර මේ කීපදෙනෙක්ම ගහි ලකිිලා වසාන්න ේෂ ලෙක් ෆනල් නි ෙ ශ එතකොට අහුටක් කිව kiloලෝ හතරක් ඩුවෙන් නඕනි කියලා මට මගේ පෙතරහැල්ලකෝ අක්කේ කෝමද බම් බඩගෙනඉන්න කිය දෙමංකුයි කරන්න දෙන්නේ චරිත කරන්න ඕනෙ බහිදේ කෙන ක්ක කියෝම බව බලාගන්න නි මක හරිහරිම බලාගන්න ට මේ වගකීමේ බලාගන්න පේ ඊටමසි අට ඩයිට්ලෑන්න කදීලා මේඒවකන්නඕනේ මේවකන්න ඕනේ මෙහෙමයි රෑට කරන්න ඕනේ මෙච්චරයි කියලා ජොසිටමත එක දවසක්. මෙහෙමකළ දෑස් තිහ බල්ලකොට දැස් ඇස් දෙ කහ පාට වෙලා තිබ්බා. මංහරි බය වුණා. හ නිල් ගටහරිමන හරි වැඩි පුරබිවෝද ෑනයක් න නේ ක ඇහේ ඇස් දෙක්කාහ ල න්න මං ඉති ලග වන කන්නන්නේ පක්ල දෙම කන්න නැක හරි වනෝ දයක පැත්තකට ඇැබේ සමාරුවන්ගක තරාවෙනවා. එකද අපි හි කලෝ නිීලියක් කෙල්වාහම මගේ ජබ්ක වැරදිනිවන් සුදුනනිලියක් ඇැව. තේ මුුන්හම තරහ වෙනව ලොත්තිය මන් තීතරයි කන්්ඩස්ටයන් කරන්න ඕන කියෙලමේ ගෘර්තිය හැටනි කියලා. සි දැස් ඇතරුම ඩක්ටගෙනක් අඩ ෙනච්චා බල්න්නකොට යාට ඇත මදි කනාහර ප්‍රමාණය පිළිමියෙක් විදිහට ඉරිසි ඩක්ට විච්්‍රවිින්දීලා හෙම පව් ත්‍ර ගතති දී සියලු වගකීම්තියෙන. ඉඩට පැස්සේ ආචියම්ම කෙනෙක්ව ගත්ත. රූපයින්දුමතිී ගැම්ම ඕ. යා අපිද රූගත කිරින් කන්නා කරන්නකොට ඒාව ස්විර්තාලට ඇතුල් කරන්න වෙලා. ඉ පසන දැන්ගීළඟ ප්‍රශ්දම දැන් යාාවෙනුවට කවද. හැයි ඒගුල්ලගේ ජාත්‍යන්ත්‍ර චිත්‍රපටි වලතියන මෙහෙම කරමය විශේෂයෙන් අලුත් අයගේ එක චරිතයකට තව චරිත තුනක් හෝරගෙනන්න පසුබෙම මෙම තියාගෙනන්න ඇත්තරම හොඳදලාට එහෙම දෙවෙනි තන හිටිය ටවහලිකේ රඟපාපු ආන්ටිගෙන ය තම අතියන් හිතේ. තුර දැන් එනට අරාන්ටි අඩනවා අනේපුත්තේ කියන්න මම එනවා ම රඟපාන මට ලිච් ලොකු අවස්ථාවක් එක නැති කරන්නපාගේලිටස මට දැන්ටීමකින් කියන තිැන් ඔයා ගහිල්ල එක විසඳලන්න ඒ පවතින කාස්ට න්ඩිඩෙක්ට සම ස්ප්‍රරිතාට ගිහිල්ල යාගේ පවුල ඇත්තක කතා කලා දොස්තරලත් එක්ක කතා කලා හිදි දොස්තලකයි වගකීම ගන්න බෑ කකුල කපන්න ඕනු මක දේතුව එක අර වතුර වැැටිලාන සීනකත්තයන්නේ අර පොඩි මුඩක්කු පරිසරේක නිජසේ දරූ සහනිත්තා කියෙන අනයක්ක්ගේ අම්මට කියන්න යාගේ සීන් එක තව සුමානිකින් කරනවා අක කල් දෑම දෙ බුරුත් කියන්න විෙනති මුණ අකරන්ද එහෙම කියලන නමුත්තරෝගත කිරීමක් කල්දන්න බෑ වගේ ශාල චිත්‍රපට. සහය චරිතයක් නිසා විශේෂයෙන් ගතගොට එහෙම කියලා අයටට පසු ඇැල්ලයික දැනන්දී ලයිලාට වංන්නන ටවහෝල්ලාන්ටය ඔහයාගෙන මරදාාට යන අයින මරදාන්න ඇත්තක කතා කළ ඇදින පුළුවන් බලන් අත්්‍ය පයන්නේ ්‍රයා දි බැන ංීල්ලගක් නට යන්නනේ ්‍රීලංගක්කෙනන බැරුණොත් තිම ප්‍ර්ණයක් කිය න තට ිීමිකදමක්තා කරන්න හැබයි රාන්ටිට එදින පුළුව අංකිව ඊට පැසේ ලකත් දැනුන්දුන්න ඉ පස ඇතන මෛරංගී අන්තික වවාසනාව ලැබුණනරටවහෝලාටයට තමරංඟ. ඉත් විශාල බැරෑරුම් කාරය මට වෙලාගට හිතන මිමුණොත කරනම භාර්ගන්න්නම බාරවද බැනුන්ගානවට හැබයි නිර්මාණය කෙරිලා එවිරෙලා මෙම දැක්කහමමේ අවසාන මංකර ගාඩිය කේදී මට හරිම සන්තෝසයි ඉගෙනන් තු ශාර්මාලිලාට එහෙම වැඩා අඩුවෙනෝ රැවල් කොඩ අවපු අයාාවම එවට. දඩුනාට පොකද ඔවුන්ගේ සහයගේ අතමක වැඩ කලන්න ඔවුන් සහෝගයක්ත් ඇතුව දැගවාම න්ටන් කරන්නත් පේනෙ මේවා ැ කාටහරි සුදුරැව් ලකාව සුදුනැත්තම කපන්න කරන්න ඒ කරන්නවා ඉර්බස ච්චිර පිරිසක්ම කොහොමද හොයාගත්ත කියලා මට ඇත්තරම පුදම සතුටකුත්තියන අඩම්බරිකුත්තින ති අනිත්තාගේත් සහයෝගත් එක්කතම මේ හැමදීම කරන්න ම තනිමට කරන්න බෑ කාස්ටික් නැත්නම් නලු නිලි වරණය කියන්නේ. ලෙහිෙසි පහස්ස දෙයක් නෙවෙයි කියලා දැන් අපිට තේරෙනවා. ප්‍රසන්න විතාානගේ මහත්මයාගේ නවතම සිනමා නිර්මාණය නළු නිලිවරණය කරන්නේ ඔබ ඒ ගැන කතාකළු. අලුත්ම චි්‍රමටිනම ඉංග්‍රසිනම පැරඩයිස් සිංහලෙන් තින්නේ පාරාදී සේ කියලා ඒකදී ඇත්තරම මට එකන්නේ. අප අපේ දමිල ජාතික අයවත් මට මෙහවන් සිදෝනයිතේක තමං ලබාගත විශේෂයමයි ඉතින් මගේ ඒවත්තුයායට ගිහිල්ලා ඔන එක කතා කරලා උන්ගේ භාෂාව සමහරලා මට කියේර නතරමගේ සහයකට දමිල භාෂාව පුළුව ද්‍ර කතාා කලෑක චටි මයි මටහි හයදනකවිට හිටියම ුම පුහුණු කරලා උ එක කතා කරලා ආවා සහ කලාමගේ වැඩකටයුතු පරදයිස් චිත්‍රපටියයට ඇතරම ඉන්දයානු නිෂ්පාදනයක් සහ ඒකට එෙම ඉන්දියාවෙන් එන චරිතදිකක් අවශ්‍යෝනා. ඒ නිසා කේරල සිනමාවෙන් රෝෂන් මැතිබ සහ දර්ශනා රජයන්ද්‍රව ඉගලත් තෝරගෙන හිටියයක අධ්‍යක්ෂි වරයාගේ කතාබාත් සමඟ. මට මෙිහන් තෝරගන්න සිද්ධ වනේ ඒකැන්නේ චරිත තිබා ඩ්‍රයිව කෙනෙගි චාතයයක් තිබා පොලිසි චාතකීපයක් තිබ්බායට පස්සේ මුස්ලිම් චරිතයක් තිබබාදමල් ජාතිකයගේ චාර්තයක් තිබා. ඉන් ඒ එකෙදී අපි දැන්කර හ ට ලයිට් සවුන්්‍ය කරන්න ඉස්සර වගේ ඩැබි ැති නිසා දැගේ මුස්ලිම් සහ දමිල චරිත කන්න දෙන්නට දමිල භාෂාව කතාකරීමේ හැක අාවතියෙන්න්න ඕනේ. ඔන්න මටආපු අභයෝගට පස්සේ. අන්තලෙස දැම්මං අපේ ඉන්න නළු මංන්න හොයනකට හඟ අත් දෙනෙක්ට දමිල භාෂාව කතා කරන්න බැහැ. දමිල ජාතික ංගනි ශිල්පීන් වද්‍යගනල බැලවා සමහට ඔවුන්ගේ පිට පෙනුම වගේ දේවල් එක්ක උම ගැලපුනේ නැැ. ඒ වගේ වෙලා අවසානී කොහමරිසි හොයා ගත්තා මහින්ද්‍ර පෙරා ශාම්පනන්ඩු අපි ඉසාම් සම්සුදීන් ඊලංගු ඒ හතර දෙනාව තමාසා සංජිය දිසානායක රොහන් රාන් පෙරා එක අට්ටිය තමාගේ මේ ඒ චරිතායට අවශ්‍යනය. ලංකාවේ මේ දවස්වල නිෂ්පාධනය කරන චිත්‍රපටිවල කාස්ටිං කරනවත් නල්ු නිලිවරණයක් කරනවද උබ දන්න තරමින් එහෙම දැනටනම් ආරංචයක් ලැබිලා නැහැ විශේෂයෙන් එහම කරනවා කියලා තවමත් අපිය්‍ය ඉස්සර විදියට අපට ඉම එකතු වෙනවට ීමකයායගම හොයල බලලා මතකට එන නලුන්ලියන්ගේ පින්තුරු ගෙනනල බලලා එහම තමයි කරන්නේ ඇතිම මේ මොහොතේ කට්ටල් සතුටු දාය කාරංචයක් කියන්නද අනිරඒගැන්නේ බොහෝ එලාට මේ අවරුද්්‍ය වසානයට ප්‍රසන්න චිත්‍රපටයක් නිෂ්පාදනය කන්න එයා ලංකාවි ප්‍රදිච්චනෙක් නමුත් හ ස්්‍රියයා වින යිලා තවත් චි්‍රපටයක් නිෂ්පාදනය කරන්න. ඉතින් ඒකට නලු නිලිවාරණය මම පටන්ගන්නවා ලබන මසය දම්ම ඒකටත් දමිල භාෂ කතා කරන්නය හරිමමා වශ්‍යයි. මොකද මගේෙන් ඉල්ල ලතින එක චිත්‍රපටයකට දාහක පිරිසක්කි ඉතිං ඒකට දාහක් තරෝණ අරකත් ෝනෙ දමිල භාෂාව කතා කරන්න ඇත සෑම භාෂාවක්ම කතා කරන්න පුළුවන් අන්නවානම් මේ මඟාරධනා කරන්නන් ෆේස්බුක් කරහා බස පහේනන් අවුදුු හැට හැත්තඇව දක්වා හැම කෙනෙක්ටම සහබාගි වන්න පුළන් සෑම ජාතිකෙක්ටම සහබාගිවෙන්න පුළුවන් හිතා නිද කියන්න ඉතින් කැලුම්ගේ මේ ප්‍රෝග්‍රමිකින්ම ඉසල්ලම කි්වා. දමිල භාෂාව කතා කරන්න පුළුවන් වෙන්න ඕන හෙට ඉද මන් දෙමල පන්ති යනවා දමිල භාෂාව කතා කරන්න ස්ටිං ඩිෙක්් කෙනෙක් කියලමන් දන්න තරමින් මං අහල තින් ඔබගෙන විතර යි ලංකාව. උමන්තන මචංන්කෙන් තමයි ඔය වෘතිය එන්න පටන් ගත්තේ. තවමත් ඉතින් කවුරුත් එක බාරරගෙන නැහැ. බාරගන්න හරිවිදියට කරන්න. පිබඳ හොඳ දැනමකු තියන්නන ඕනෙ නැත්තං මොනදේකරත් ඔය දේ නම් ආවටගේ හට කරන්න පුළුවන් දෙයක් නෙවේ. බෙරුන්න හඩ පුුලන් ජොබ්බක් ප්‍රසන්න විතානගේ සිංහල සිනමාවේ ඉන්න දැවන්ත චරිතයක්. මෙ දැවන්ත චරිතය පිටු පස්සෙන් සෙවනැල්ලක් වගේ ඉන්නට දවසේ පෑ විසිහතර පුරාවටම ඉරණම ලියවෙලා තියෙන්නේ ඔබට ැමරාව පිටි පස්රාපු නිසා මංගීතනවා ම විශාල පරාශයක් සිනමාව තුළ මම ගෙන ගත දැනුත් තිගෙන ගන්නවා. ඉතින් ප්‍රසන්ද ගැනකොහම ඉතින් අද මේ ඇත්තරමති සන්තෝ සයි. එක කියන්න දෙයක් නෑ ගත් ගොඩක් සන්තෝ සයි. නමුත්ද මේ ජබ්බෙ කහරි මට කරගෙන යන්න මම සහිකාවුණට ඔහුගේත් සහයෝගේ මට ලැබෙනවා. ඒ සහයෝගේ ලැබීම නිසා තමයි මේ දේවල් කරපලයි කියැෙ අපිතුදේ මචන්න්නක කරපු කාශටන් විදියට ගාඩි කරන්න කතාම එක නොකලාන එහම ොබ්බයක් නෑනෙ නමුත් ඔහුත් ඒක උොඩක් සාර්ථක රැකිියාවක් එක අවශ්‍යයි කියනෙ කට ඇවිල්ලා එතා එදා ඉම් ඉට පස්සෙ කරන්නේ වැදි අපි මේ විදිහට වෘතිමය වශයෙන් කට්්‍යව ගෙනල්ලා න්ටවී කරලා පුහුණුවීම් කරලා ඉට පස්සෙ දිගටම ට කල නුමංකය දැන්නේ ටක්කගේ පවරුවලුඩු කනකුට එකක ෘර්තිතමය වශෙන් නොවනට නකක් කලාගෙ තින නිහතමා නකම නිසා ප්‍රසන්නට එහෙම ඕනේ කියලා අයා ඉට කලින් ඇවිල් හෙම දෙබස් පාඩන් කරලා පඩනම සමයින දෙබස් කියලා අපිඒ කනිකා හඳුනාගෙනම චරිත හඳුනා ගත්තා ම සෙට්ට යන්නකාලින් රංගන ශිල්පිීකශණ මදන්නා චරිත හඳුනාගත්ත හම තවත් පහසුයි ගනි චරිතමොකද්ද කියන එකටත් වඩ මංකැන අපිත රංගපානානිෙක් ශිල්පිය කවුද ඔහුගේ ඔහුගේ රංගන හැක් ඔුගේ රංගන නේමේ ටයිමීන් යරමම දක්කි පරසය පරාසේ හිදි ඒවත් අපිට ගොඩක් වටනම්ගද අප ගෙනගෙන තියෙනවා තමන්ගේ හෙවනැල්ලවගේ කියෙලා අග ශිල්ප පහමනත්තන මන්ගේ කරන්නාඩි ස්තරහටගේ හම කරන්නාඩි ස්රහහින මන්ගේම රූපය වගේ කෙක රංගන ශිල්පයන ඇතුව බැ අපිට අපේ සහයක. එහමන අපි ඒළ මේය කක්රග පානුන් නැතමින් කරන්නු. ඉති මෙහ මැවිල් නිර්මාණකට යන්න කලින් මේ පොඩි වෙලා වක්කමන්තන්නේ පවුරුවල් එක අප දවස් පාක්යක් තම මේ රීඩින්න එක කළේ හැබැයි? සෙට්ිකට ගහම තරවා යනකොට අපිට දෙබස් මතකයි අපි දන්නවා මොකක්ද අධ්‍යශකර මිට කලින් අපි දීල තියන්න්නේේ තුර අද්‍යශකරයාඇඒ මොහොත තවතවදේවල් ඉල්ලවා හැඟී මහරරි අපි හැරණ විදිහාරී අපි අංග චලනයන් හරි ඔත්ත නොයාගේ හැඟීම මදී කියන එක හරි එතකොට අර පුහුණුව නිසා මෙතැද තවත් පහසු වෙනවා මුදලුත් එම නෙමේයින දෙයක් අරකත් එක්කම එකතු වෙලා එන දෙ එක තවත් පහසු වෙනවා ඇත්තටම කැමර විසරහටඇලා රඟ පානකට. අනාගතයේ ඔබි බලාපොරොත්තු අපේක්ෂාව. නැන්න්නන් අපේක්ෂාවිතින් අධ්‍යක්ෂකවරයක් විහම. ඔබ තැනටත් අධ්‍යක්ෂකවරයක් ඇමුත්තාම චිත්‍රපටය අධ්‍යක්ෂණය කලා නෑ. සිනවා අධ්‍යක්ෂකවරයක් වීම. ඕ අනිවාර් කවදදේ සිහිනය සැබෑ කරගන්නේ. තැනට පිටපත් තුනක් ලේලත් තියෙනවා. තව හොඳ පිටපත් එක තුනකුත් ැබිලත්තියෙනවා. ඉතුට ගැන කටයුතු කරම නුත් යනවා දෙන හොඳ නිෂ්පාද කෙක් ලබෙන් ඕනෙ. එක තමයි ඉතින් අහහිතන පලවෙනිම කාරණය ඉතින් පිටවත් සමගම වැඩකරමින් යනවා කවදහරි ලැබෙනවා කියලත් විශ්වාසයක්තියෙනවා. ඔබේ සිහින නුදුරුවනාගතයේ දීන්ම යථාර්ථයක්වාට පත්වේවා කියලා හදවතින් සුබ පැතුම් ගෙනනවා. ප්‍රයිම් රිසිඩන්සි සායතනයේ කොළඹ හති එන බොහම අපරු සුපරි ර් මන් කම්පලෙක් ක් වන ග්‍රන්ඩ් හි විසින් නවවිනි මහලෙ තියන බොම අ අපරු සුපිරි නිවහනකින්ඳගෙන තමයි මේ කතා බහ අදසිදු කරන්නේ ඉතින් නැතටම මෙතනට ආපුහාම කොල්ම නගරය බහොම අූරුවට ඉතාමත්ම දර්ශනයව අපට දැකගරන්නට ලැබෙනවා ඉතින් ඒ පිළිබඳවත් අපි දිිකරන්ඩ් අපර් මන් කම්පලෙක්කට අපේ ස්තුතිය පුද කරවා. ගේ මතකරන්නට කැමති හ හ කැල්ම් සමග මේ කතා හස හපූර්ණ අනුග ්‍රහකත්වය ලබා න NB බැංකුව අනාගත බැංකු කරණයේ පෙර ගමන්කරුNB බැංकුව විශේෂයෙන්ම අපේ රටේ කාතතාාවන් වෙනුවෙන් NB බැංකු හඳන්ුවා දී තිබෙන අරලිය ගෙනුම පිළිබඳවත් ඔබ අාවධානයට ලක් කරනවා. ඔබ කාතාවක් නම් විශසිසයෙන්ම ඩB බැක්ුවේ මේ අරලිය කාාන්තාගිනුමක් විවෘත කල්ල එහි ප්‍රතිලාබ අත්වඳදින්න කියලත් හොම ආතරයෙන් අපි ඔබට මතක්කරවවා පෞලදි හාපව් හැරිල බැලුහාම ඔබත්තෙක්ක ඒ කාලේ එක ගෙදර හිටපු මාලනයක්ක ශට්‍රයානී රසාදරී කල්ලයානි මේ අයතුරින් අද රගපාන්නේ මාලනයක්ක විතරයි අනිත්තුන් දෙනාව රඟපානන්නේ නැහැ දුක හිතන වදය ගන්න කල්ියනයක් අන හැමදා මතරංග පෑවන ඇත් හි සුලුව සුලුවෙන් අම්මයත් දැම නමතයාවේ නැහැ අර දෙන්න ඇත්තරම රංගන ඉඳලා මංහිතන් ඒ ගොල් ලගේ පී කියන අවස්ථාට ආහම තමා වවිභාවෙනවා වවාහයත්තය එකලට රටයන්න සිද්ධ වෙනවා. ඉති ඒක නිසා හිතන අද ඇත්තර මේ ඒ දෙන්නත් මෙහි හිටිය නං කියලා. ඒ විතරන්නම මේ වෙලාව මට ගොඩක් ගොඩක්ම හදවතරමගේ සම්මීප කියන කලාවත්ේ. සහ ජීවිතේ අයි කියලා හය දෙෙන මට ආදරී හැබැයි අනන්දයියත් අද හිටියනම් මංහිතන්නේ ගොඩා කාඩම්බරයෙනවා මංගැන කියලා මට මේ වෙලාව හිතවා ඒකම ඔබේ අනාගත පරපුර සමනලී සෙනාලි ඔවන්ගේ මේ දක්ෂතාව දැක්කාම ඔබොට මොකද හිතෙ. එතරම හරිම සන්තෝසයි ැදෙක් ප්‍රිතන් ැහැම තිස්ම මේ ටාවකල හැමෝටම මේක කියන්න බෑනීම ක දැන්ම මේ ඉන්න නෑ කියලාප කියෙන නමු මංගින්දවා. බයි ඒ ොලක් දක්ෂතාවයන්ද කළ ගොඩක් සන්ෝස වෙනවා එත ගොඩ එතන්දිත් මට පුංචි ඉදකත්තිෙන සඳනී ගැන. මොක දෑ ඇට ඇත්තරම කතා කිරීමේ හැකියාව තිබනං යද ඇයත්තා දක්ෂරංග ශිල්පිනයක්ක් ඒයිෙතෙන නමු ඇය දෙෙක් හොඳ චිත්‍ර ශිල්පිනියක් තිං ඒක නිසා ඒ පැත්තය දිගරම කරගෙනයනවා ඇති අපේ පරම්පරාව පම්ාාවනි පරම්පරවතුන් මනි පරම්පර හිතන්න බෑ කොහොදම මේ අප පම්පරාවට මෙහම එන්න කියලා ගතිගුණ ටික මොකද දෙකම විදිහල සහ දක්ෂතාවයන්ටක. ඉතින් පටන්ගෑ මත් ත්තු තරමගේ අම්මගේ තාත් සීය ඔහුත් නාඩගං කන කාලේ පිට පත්රචකෙක්. ඉති මං හිතනි මලායි ප්‍රේක්ෂකටත්ය මක් කියන්නං ඒ කියන්නේ. ොඳ නිර්ණය තිබදත් හිලා රස විඳන්න. මොකද හේතුව අපේ ජීවිතයට අපි කනවා බොනවාරස්සාවල්ලට යනවාල් එහෙම කරවා නමුත් සෞන්දරක කියක සිනවාවිතරන්නම වීදිකාව සෞන්දය සංගීතය චිත්‍ර. එක කියන හැම දෙයක්ම එකක් හරි අපි ජීවිතයට ඇතුල් කරගත්තත් අප ීවිතවලඟට ක්‍රීඩාවගේ දේවල් ඇතුල් කරගන්න පුළුවන්න. ජීවිතවල තියන්න ගැටලූ ප්‍රශ්නවලට හොඳ විසුදුමත්තමා සෞන්දැර කියලා කියන්න. ඔබ ජාතන්තරය සමඟ බොහෝ නිර්මාණ වලට අපි රටවෙනුවෙන් සම්බන්ධ වෙලා තියෙනවා. ඉදිරියටත් සම්බන්ධවීමේ අරමුණින් ඉන්න කෙනෙක්. ඉතින් අපේ රටේනම චාත්‍යයන්තරයටගෙනෙ කිය ායතනයක් තමයි ස්පාසිිලවන් නාතන ස්පාසිිලවා ආයතනය අද ඔබට දෙන්න කියලා මෙන්න මේ ස්ාසිිලන් නිස්්පාද නඩංගු තෑගි පාසලයක් මට ලබල දුන්න මේ පුංච තිලනෙන බාරගන්න බොෝම ස්තතුූතියි ඔබට කියවන්න මම පොත්තුනක් කරගෙනාව මේ පොත්තුන රගන්න පුංචි පලින ො ස්තුතියි මහිතනවා ඔබ මේ පොත්තුනට ැමතිය කියලලා පොද් දෙක් ඉංග්‍රීසිිපොත් එක පොතත්ක් සිංහල පො පක් අනිවාර්රම කියවවා මකද මගේ එක විනදර්ශත පොත් කියවීම සහඔබමට මේ තෑග්ග දෙනකට ඇතරමට අතීතටත් ගියා හේතුව අපි දෙදෙන ගඩාක් කාලෙකට පස්සේ මේ නෑවත හම්බේ අවරදු ගා ට පස හරිම පුදුමයි ඒ හිතවත්කම. එක දැනෙනවා. ඒ යාලුකම්මේ හිතවත් කව මෙදන්නේ. ඊටත් වැඩිය තවමත්තෙනවා කියලා. අනාගතිය ඔබේ සිහින හැමකක්ම සපලවේවා සාර්ථකවේවා සිංහල සිනමාවට අපේ රටේ කලාක්ෂේත්‍රයට ඔබට තවදුරටත් මීටක් වඩා වැඩියෙන් මෙහයක් ඉටුකරලන්නට අවශ්‍ය කරන ශක්තිය දෛරය වාසනාව ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරවා. අයි අයිබුවන් කැලුම් ඔයාගේ මේ වැඩසටහන සාර්ථක වෙලා තව තව සාර්ථක වෙලා ඉදිරියට අන්න කියල ප්‍රාර්ථනා කන්න මොකද මේක හරි මසාාවෙන් නර්බන වැඩසටන ංහිතල ම බොහම කැමත්තෙන් කියලාවේ මට වගේ වැඩසටහන නෝොනිිකෙල් ඉදිරියටත් මේක තව තවත් සාර්කව කලනිකලා පාර්ථන කරල